අයිබෝවන් අද අපි තවස සිට්ස් ටීවී සමගින් අලුත් ආරම්භයකට ටෙන්සස් ඉංග්‍රීසි භාෂාවේ ටෙන්සස් කියලා ජාතියක් තියෙනවා ඔබ දන්නවා ප්‍රධාන වශයෙන් ටෙන්සස් 12ක් තියෙනවා මේ ටෙන්සස් 12 අපි ඉගෙන ගන්න ඇයි සන්නිවේදනයේදී කාලයට අනුව අතීතයේ වෙච්ච දෙයක් වර්තමානයේ වෙන දෙයක් අනාගතයේදී සිදුවිය හැකි දෙයක් ගැන අපි කතා කරද්දී අපි ඒ දේ නිවැරදිව සන්නිවේදනය කරන්න කොහොමද ක්‍රියාපද හසුරුවිය යුත්තේ ඒකට රටා කිහිපයක් තියෙනවා ඒ රටා තමයි මේ ප්‍රධාන රටා 12 එතකොට ටෙන්සස් වල ප්‍රධාන පැතිකඩන් දෙකක් තියෙනවා එක පැතිකඩයක් තමයි කාලය ටයිම් අනෙක් පැතිකඩය තමයි ආකාරය එහෙමත් නැත්නම් ස්වරූපය ඉංග්‍රීසියෙන් අපි කියනවා aspect There are three major times, four major aspects. Present, past, future time in four aspects. Simple, continuous, perfect, perfect continuous. එතකොට මේ aspect කියන එක ආකාරය එහෙමත් නැත්නම් ස්වරූපය. මේ විවිධ කාල තුනේදී යම් යම් සිදුවීම් ඕ ක්‍රියාකාරකම් සිදුවන ආකාරය අනුව අපි ටෙන්සස් වර්ගීකරණය කරලා තියෙනවා. මේක තේරුම් ගන්න එක හරි පහසුයි. ඇත්තටම අපි ඕනම භාෂාවකින් සංනිවේදනය කරන්නේ එකම සිදුවීම. ඊයේ සිදුවෙච්ච යම් කිසි සිදුවීමක් සිංහලෙන් කිව්වත් ඉංග්‍රීසියෙන් කිව්වත් සිදුවීම එකයි. නමුත් අපි භාෂාවේදී ඒක කියන ආකාරය පැහැදිලිව වර්ගීකරණය කරලා තියෙන දේ තමයි මේ ඉගෙන ගන්න. මොකද එතකොට තමයි යුනිෆෝම් රූල් එකක් ඒ කියන්නේ ඔබ හෝ ඔබ ඔබගේ ළඟ සිටින කෙනා දෙන්නටම අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ දෙන්නම දන්න නීති පද්ධතියකට අනුව භාෂාවේ සියල්ල පෙළ ගැස්වා තිබුණොත් විතරයි. මේ අපි ඉගෙන ගන්නේ පෙළ ගැස්වීම. ඉතාම සරලයි. මෙතෙන්දී මම ටෙන්සස් ගැන මේ වර්ගීකරණය පැහැදිලි කරන්න කලින් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ටෙන්සස් තියෙන්නේ ක්‍රියාවන්වල. ඒ කියන්නේ ක්‍රියාපදවල ක්‍රියාපද ගොනු. එක එක ක්‍රියාපද රටා තමයි අපි ටෙන්සස් කියන්නේ. එතකොට verb forms කියන්නේ මොනවද? ඒ ඇවිල්ලා ක්‍රියාපදයේ විවිධ ස්වරූප. මේ දෙක පටලව ගන්න හොඳ නැහැ. දැන් අපිට තිරයේ දිස් වෙනවා verb forms. ප්‍රධාන වශයෙන් verb forms 3යි. Simple. එහෙම නැත්නම් සරල base form එක. අපි ගත්තොත් go කියන වචනය ඒක සරල base form එක go. ඒ කියන්නේ මුල් ස්වරූපය, ක්‍රියාවේ මුල් ස්වරූපය. ඊළඟට අපි ඒකේ අතීත ස්වරූපයට යනවා. මොකක්ද අතීත ස්වරූපය? went. ඔන්න වචනේ වෙනස් වෙලා අකුරු වෙනස් වෙලා අතීත ස්වරූපය හැදුනා. ඊළඟට අපි යනවා ඒකේ past participle ස්වරූපය. අතීත කාලයේ අසම්පූර්ණ ක්‍රියා ස්වරූපය. මොකද්ද gone? ඔන්න වචනේ වෙනස් වෙලා. ඒ කියන්නේ අකුරු වෙනස් වෙලා වචනේ වෙනස් වෙනවා. ඒ අනුව අර්ථය වෙනස් වෙනවා ක්‍රියාපදයේ. ඊළඟට අපි යමු තව අනුස්වරූප දෙකක් තියෙනවා ing form එක. ක්‍රියාව හැඩ ගැහෙනවා ing form එකට. going අපි එකට කියනවා present participle වර්තමාන කාලයේ අසම්පූර්ණ ක්‍රියාපදය කියලා. ඊළඟ form එක තමයි ඇත්තටම අර මුලින් අපි කියපු base form එකේ ඒකවචන ස්වරූපය. go goes වෙනවා. එතන මේ පහ ඇවිල්ලා ක්‍රියාව හැදෙන අනු කොටස් පහක්. එමෙතන ස්වරූප පහක්. ඒක වෙනයි. ඒ ස්වරූප පහ තමයි අපි විවිධ වචන සමග සංකලනය වෙමින් මෙන්න මේ ටෙන්සස් වලදී යොදාගන්නේ. එතකොට ටෙන්සස් කියන්නේ verb forms නෙමෙයි. ටෙන්සස් කියන්නේ මොකක්ද? මෙන්න මේ time and aspect අනුව හැදෙන රටා 12ක්. මේ රටා 12න් අපි සිදුවීම් වඩා සවිස්තරාත්මකව ප්‍රකාශනය කිරීමක් බලාපොරොත්තු වෙනවා. හරි. අපි දැන් බලමු මෙන්න මේ රටා 12 හැදෙන විදිහ. time වර්තමාන කාලය අතීත කාලය අනාගත කාලය present past future මේ කාල තුනය තුන තුල සිදුවීම් සිදුවිය හැකි ආකාර හතරයි මොනවද සරලව සරල සිදුවීම් ඒ කියන්නේ සිදුවීමේ සරලභාවය නෙවෙයි simple සරල අපි බැලුවොත් present simple කියන්නේ වර්තමානයේ සාමාන්‍යයෙන් සිදුවෙන දේවල් අපි මූලිකම දේ ගමු සාමාන්‍යයෙන් habits routines වගේ දේවල් past simple කියන්නේ අතීත කාලයේ සිදුවෙලා අවසන් දේවල්. future simple කියන්නේ අපි සරලව ගත්තොත් predictions අනාගතයේ සිදුවිය හැකි දේවල්. මේ තමයි සරලම ස්වරූප තුන. ඊළඟට continuous. continuous කියන්නේ වෙමින් පවතින. වර්තමානයේ වෙමින් පවතින, අතීතයේ වෙමින් පැවතුණු, අනාගතයේදී වෙමින් පැවතිය හැකි සරලවම කිව්වොත්. perfect කියන්නේ
වෙලා ඉවර යම් අවස්ථාවක් ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ මේ දැන් වෙලා ඉවර වෙච්ච දේවල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අතීතයේ යම් අවස්ථාවකදී ඊට මොහොතකට පෙර වෙලා ඉවර වෙච්ච දෙයක්. අනාගතයේදී යම් අවස්ථාවකදී වෙලා ඉවර වී තිබිය හැකි දෙයක්. මෙතන ඇත්තටම ඔබ මේක සංකීර්ණව ගන්න එපා. මොකද මේ ප්‍රධාන අවස්ථා තුනට අමතරව මේ පෙන්වන්නේ අපි ස්පෙසිෆිකලි නිශ්චිතව යම් කිසි දෙයක් සිදුවෙච්ච වෙලාව සහ සිදුවෙච්ච ඕඩර් එක. මේ දේ වෙන්න කලින් මේ දේ වුණා. ඒ වගේ අදහසක් දෙනකොට අපි වඩා සවිස්තරාත්මකව වඩා නිශ්චිතව අසන්නාට ඒ දේ ප්‍රකාශ කිරීමේ පහසුව තකා තමයි මෙන්න මේ පර්ෆෙක්ට් ටෙන්ස් එකක් තියෙන්නේ. එතකොට මේ අවසාන වශයෙන් පර්ෆෙක්ට් කන්ටිනියස් කියලා තියෙන්නේ මේ දෙකේ එකතුවක්. කන්ටිනියස් එකයි පර්ෆෙක්ට් එකයි දෙකේ එකතුව. ඒකේ මොකක්ද වෙන්නේ? යම් කිසි දෙයක් සිදු වෙමින් තිබිලා සිදු වෙලා ඉවර වෙලා තවත් ඉස්සරහට සිදු වෙනවද? වඩා සංකීර්ණ වඩා සවිස්තරාත්මකව ඒ සිදුවීමේ රටාව පෙන්නුම් කරන්නේ. නැත්නම් ඒ සිදුවීම සිදු වූ ආකාරය කියන්නේ. මේක ඇත්තටම ලොකුවට අපි ඔළුවට බරට ගන්න ඕනේ නැහැ. මොකද උදාහරණයක් විදිහට අපි හිතමු ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් කියන්නේ නමක්. අපි හිතමු නිමල් කියලා. නිමල් කියන එක මතක තියාගැනීම නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් එමත් නැත්නම් ඒ පුද්ගලයා මෙන්න මේ කාරණය මේ සංඝටකය මේකෙන් කෙරෙන්නේ මොකක්ද, මේක යොදාගත හැකි අවස්ථාව මොකක්ද කියන එක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. මේ පිළිබඳව එකින් එක කතා කරද්දී ඔබට පැහැදිලි වේ මේවා යොදා ගන්න අවස්ථා සහ මේවාගේ ක්‍රියාව ස්ට්‍රක්චර් එක, වාක්‍ය ස්ට්‍රක්චර් එක හැදෙන්නේ කොහොමද කියලා. අපි මුලින්ම කතා කරමු ටෙන්සස් වල ප්‍රධාන කාල තුනට අදාළ සරල ටෙන්සස් තුන. ඒ කියන්නේ අපි මුලින් ඉගෙන ගත්ත චාට් එකේ දකුණු වම් පැත්තේ තිබුණේ පහළට ඇස්පෙක්ට්ස් ටික, මේ පැත්තේ තිබුණේ ටෙන්සස් ටික. එතකොට පළවෙනි ඇස්පෙක්ට් එක සිම්පල් ඇස්පෙක්ට් එක. සිම්පල් ඇස්පෙක්ට් එකට අදාළ කාල තුනට අදාළ ටෙන්සස් තුන කතා කරනවා මුලින්ම. එතකොට බලන්න පළවෙනි එක ප්‍රසන්ට් සිම්පල්, දෙවෙනි එක පාස්ට් සිම්පල්, තුන්වෙනි එක ෆියුචර් සිම්පල්. අපි පාසල්වල ඉගෙන ගනිද්දි ලංකාවේ ගොඩක් වෙලාවට අපි කියන්නේ සිම්පල් ප්‍රසන්ට්, සිම්පල් පාස්ට්, සිම්පල් ෆියුචර්. දෙකම එකයි. පටලවා ගන්න අවශ්‍ය නැහැ. එතකොට බලන්න මේ ප්‍රසන්ට් සිම්පල් කියන කාලයේ අපි යමක් අදහසක් ප්‍රකාශ කරන්න යන්නේ ගොඩක් වෙලාවට රුටීන්ස්, habits and facts. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන, අපේ සාමාන්‍ය ජීවිතයේ නිතර කරන පුරුද්දක් වශයෙන් කරන දේවල්. habits කියන්නේ අපේ පුරුදු, අපේ පුද්ගලික පුරුදු වෙන්න පුළුවන් habits. ඊළඟට අවසාන වශයෙන් අපි කතා කරන facts ගැන, නিত্য සත්‍යතාවයන් facts. මේ දේවල් කතා කරන අවස්ථාවවලදී තමයි අපි ගොඩක් වෙලාට ප්‍රසන්ට් සිම්පල් පාවිච්චි කරන්නේ. දැන් බලමු verb format එක. එහෙමත් නැත්නම් ක්‍රියාව කොහොමද යෙදෙන්නේ? arrangement එක මොකක්ද? work බොහොම සරලයි. අපි ගන්නෙ base form එක. ප්‍රසන්ට් සිම්පල් වලදී අපි පාවිච්චි කරන්නේ base form එක. හරිම සරලයි. එතකොට බලන්න අපි subject එක අනුව යොදා ගන්නා ක්‍රියාවේ ස්වරූපය වෙනස් වෙනවා. අර මම ඔබට මුලින්ම කිව්වේ form, verb form එක වෙනස් වෙනවා. subject verb agreement එක මේ හැම දෙයදීම අපිට මැදිහත් වෙන දෙයක්. බලන්න she කියන subject එකට අනුගතව තමයි මෙතන verb එක යොදලා තියෙන්නේ. present simple. නමුත් she කියන subject එක ගත්තම singular, ඒ හින්දා work නෙමේ works වෙනවා. මෙතන I කියන subject එක අපි මම වුණාට අපි හඟවන්නේ plural විදිහට. අපි ඒක අපි සලකන්නේ plural විදිහට. ඒ නිසා අපි base form එක plural form එක use කරනවා. එතකොට බලන්න මෙතන I work hard, she works hard. බේස් ෆෝම් එක පාවිච්චි වෙන්නේ. ඊළඟට බලමු අපි පාස්ට් සිම්පල්, අතීත කාලයේ සිදුවීමක් ගැන කතා කරද්දී. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවලට අතීත කාලයේ කම්ප්ලීටඩ් ඇක්ෂන් කරලා ඉවර දේවල් ගැන කතා කරද්දී තමයි මේ පාස්ට් සිම්පල් යොදාගන්නේ. මෙතෙන්දි වෙන්නේ මොකක්ද? කෙලින්ම ක්‍රියාවේ අතීත කාල ස්වරූපය පාවිච්චි කරනවා. ඔබට පේනවා ඇති මේ වර්ක් කියන ක්‍රියාපදයේ රෙගියුලර් වර්බ් එකක්. එතකොට රෙගියුලර් කියන්නේ මොකක්ද? ක්‍රියාවේ අනිකුත් ස්වරූප හැදෙන ක්‍රමවේදය අපිට ප්‍රෙඩිකට් කරන්න පුළුවන්. අපි දන්නවා වර්ක් නම් පාස්ට් ටෙන්ස් වලට හරවද්දි මොකද වෙන්නේ? වර්ක්ඩ් වෙනවා. ED එකතු වෙනවා. රෙගියුලයි. ඒකයි අපි රෙගියුලර් වර්බ් එකක් කියන්නේ. එතකොට මොකක්ද මේ වර්ක් කියන එකේ පාස්ට් ටෙන්ස් ස්වරූපය? මේ වර්බ් ෆෝම් එක වර්ක්ඩ්. I worked hard. මතක තියාගන්න ඒක වචන බහුවචන වුණා කියලා, සබ්ජෙක්ට් එක වෙනස් වුණා කියලා මේ පාස්ට් ටෙන්ස් එකේදී පාස්ට් ටෙන්ස් ක්‍රියාපදය වෙනස් වන්නේ නැහැ. එකමයි. හරි ලේසි. I worked hard, she worked hard. සරල අතීත කාලය. බලන්න ඊළඟට අනාගත කාලය. සරල අනාගත කාලය. සරල අනාගත කාලයේ පිළිගත් verb form එකක් නැහැ.
අපි දැන් අඳුනාගත් verb form එකක් නැහැ. ඔබට මතක ඇති verb forms අපි පහක් ඉගෙන ගත්තා. ඒ පහේ මේ අනාගත කාලයේ පෙන්වීම සඳහා verb form එකක් නැහැ. ඒක අපි කොහොමද කරගන්නේ සාක්ෂාත් කරගන්නේ එක මේක ක්‍රමයකට ලේසියට තව එක එක කෑලි අමුණ ගන්නවා. මේ මොකද්ද මේ අමුණලා තියෙන කෑල්ල? මේක ඇවිල්ලා ඔබ දන්නවා මොඩල් ඔක්සිලරි එකක්. මේකේ සහයෝගයෙන් තමයි අපි අනාගතය අර්ථය හඟවලා තියෙන්නේ. ඒ කියන්නේ උදව්වට කෙනෙක් ඇවිල්ලා. ක්‍රියාපදයේ හැම වෙලෙම තියෙන්නේ බේස් ෆෝම් එකෙන්. ඒක වචන වේවා බහුවචන වේවා මේන් වර්බ් එක ක්‍රියාපදයේ බේස් ෆෝම්ම තමයි. හැබැයි උදව්වට එන්නේ කවුද? මෙතන මොඩල් ඔක්සිලරි එක ඇවිල්ලා තියෙනවා. තව අනාගත කාලයේ අපි හඟවද්දි I am going to, it is going to rain today, it is going to rain in the evening, going to කියන වචනෙත් පාවිච්චි කරනවා. අපි ඒවා පසුව ඉගෙන ගනිමු. ඔබට දැන් පැහැදිලි ඇති සරලම විදිහට කතා කරොත් සරල වර්තමාන, සරල අතීතයේ, සරල අනාගතය මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. දැන් අපි බලමු කාලයේ continuous කියන ස්වරූපය. එහෙමත් නැත්නම් aspect එක. ප්‍රධාන කාල තුනේ continuous aspect එකෙන් තුනක් තියෙනවා. මොනවද? Present continuous, past continuous, future continuous. මොකක්ද අපි මේ continuous කියනකින් අදහස් කරන්නේ? Incomplete actions. මේ එක එක කාලයේ incomplete actions, unfinished jobs. වෙලා ඉවර නැති, වෙමින් පවතින දේවල් ගැන කතා කරද්දී. Talking about a moment of time. එක්තරා එක මිනිත්තුවක් ගැන ඒ මොහොතේ සිදුවීමක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ මොහොතේ වෙමින් පැවතුණු දෙයක්, පැවතෙන දෙයක් හෝ පැවතේ අපි බලාපොරොත්තු වෙන දෙයක් ගැන. එතකොට බලන්න මොකක්ද මේකේ ස්ට්‍රක්චර් එක? ක්‍රියාව ක්‍රියාපදයේ හැදෙන ස්ට්‍රක්චර් එක. Helping verb plus ing form. ing form කියන එක අපි කතා කරනවා මොකක්ද? Present participle කියලත් අපි කියනවා. එහෙම නැත්නම් continuous form of the verb කියලත් කියනවා. ing form, present participle, වර්තමාන කාලයේ අසම්පූර්ණ ක්‍රියාපදය. going, running, coming ඒ වාදී වශයෙන්. base form එක අගට ing එකතු වෙලා තමයි හැදෙන්නේ. එතකොට වර්තමාන කාලයේ present continuous වලදී අපි කොහොමද structure එක වෙන්නේ? helping verb plus ing verb. මොනවද වර්තමාන කාලයේ helping verbs ටික? am, is, are. එතකොට කාලය අගවන්නේ ing form එකෙන් නෙමේ, කාලය අගවන්නේ helping verb එකෙන්. am is are කියන තුන දාපුවම අපි දන්නවා ඔන්න present continuous කියලා. past continuous was verb plus ing verb. මොකද past tense එකේ helping verbs දෙක මොකක්ද අපි භාවිතා කරන? was were. ඊළඟට බලන්න ing verb එක වෙනස් වෙන්නේ නැහැ. future continuous මොකද වෙන්නේ? අපේ helping verb එක will be plus ing verb තමයි අපේ structure එක වෙන්නේ. මේ මොනවද මේ? am, is, are, was, were, will be. අපි අර මුලින් ඉගෙන ගත්තේ පාඩමකදී be verbs කියලා මෙන්න මේ ටික. මෙතන මේ වෙන්නේ be verbs ටික used as helping verbs. හරි, අපි දැන් බලමු එකිනෙක. present continuous වාක්‍ය අපි උදාහරණ විදිහට ගත්තේ මේ work කියන වචනය. අපි ඒකෙම වෙනස් වීම බලමු. I am working. මොකද උනේ? මොකද මේ verb structure එක? එහෙමත් නැත්නම් verb arrangement එක? am working. කවුරු හරි ඔබෙන් අහුවොත් මේ වාක්‍යයේ ක්‍රියාපදේ මොකද්ද කියලා? am working, not am or working. දෙක තනියෙන් තියන්න බෑ. am working තමයි මේකේ ක්‍රියාපදය. subject එක මොකද්ද? I. අපි බැලුවොත් she කියලා දැම්මොත් subject එක අපේ she නම් මොකද්ද වෙන්නේ? අපි තෝරගන්නේ is. ඔබ දන්නවා ඇයි කියලා. ඒක වචන. she is working. they නම් they are working. ඔබට දැන් පැහැදිලි subject verb agreement එක. ඊළඟට අපි බලමු මොකක්ද මේවායෙන් අර්ථ ගන්නවන්නේ. මේ වෙලාවේ අපි මම දැන් මේ වෙලාවේ වැඩ කරමින් ඉන්නවා. ඒක තමයි අපි අර්ථ දක්වලා තියෙන්නේ. බලන්න past continuous. මම ඒ මොහොතේ වැඩ කරමින් සිටියා. I was working. future continuous. I will be working. මම අනාගතයේ මේ මොහොතේ මම වැඩ කරමින් ඉඳීවි. අපි බලමු context එක අනුව උදාහරණ ටික. ඔබ හමුවන්න මිතුරෙක් එනවා. Hello, hi. Can I talk to you for a moment? Can I speak to you now? Oh, sorry. I am working at the moment. සෝරි මම දැන් මේලා වැඩ කර කර ඉන්නේ. මට දැන් කතා කරන්න අමාරුයි. ඔන්න moment of time. බලන්න අතීත කාලයේදී. When he came to see me, ඔහු ඊයේ මාව බලන්න එද්දී I was working. මම වැඩ කර කර හිටියේ. So I couldn't meet him. I was working at that time. past tense එකේ මම කර යෙදිලා හිටපු වැඩේ. future continuous. යාළුවෝ ටිකක් එනවා ඔබ ගාවට. ඇවිල්ලා කියනවා මචං shall we go to see a movie tomorrow? Oh, sorry, I'll be working tomorrow. මම හෙට ඒ වෙලාවේ වැඩ කරමින් ඉඳීවි. It's not possible. I can't come. දැන් ඔබට පැහැදිලි ඇති continuous tense එකේ aspect, continuous aspect එකේ tenses තුනට අපි යොදලා අර්ථ ගන්නවන්නේ කොහොමද කියන එක. තුන්වෙනි aspect එක. perfect aspect එක. perfect aspect එකේ tenses තුනයි. present perfect, past perfect, future perfect.
perfect කියන වචනේ ගැන වරි වෙන්නේ නැතුව අපි බලමු අර්ථය මොකද්ද කියලා. Perfect මුලින්ම බලමු structure එක. කොහොමද මේ perfect tense එකේ වාක්‍යයේ ක්‍රියාපදය හැදෙන්නේ කියලා. මුලින්ම අපි බලන්න ඕනේ එකතු වෙන පළවෙනි වචනේ. හැම වෙලේම perfect tense එකේ has hari have hari had hari තියෙන්න ඕනේ. ඒකත් සමග අපි එකතු කරනවා past participle verb form එක. ක්‍රියාවේ past participle ස්වරූපය අපි ගන්නවා. මේ තියෙන උදව්වට ගන්න වචන. ඔයාලා දන්නවා මේවා auxiliaries. එතකොට මේ තියෙන්නේ past participle V3 කියලත් අපි කියනවා. අපි අර මුලින්ම කතා කරපු base form එකට කියන්නේ V1. එතකොට අපි simple past tense එකදී පාවිච්චි කරපු past tense ක්‍රියා ස්වරූපයට V2 කියලත් කියනවා. එතකොට මේ past participle ක්‍රියා ස්වරූපේ V3. ඇත්තටම මේ විවිධ ගුරුවරු එහෙම නැත්නම් විවිධ අය මේක උගන්වද්දී පාවිච්චි කරන වචන තමයි මේ V1, V2, V3 කියන්නේ. ඒවා ගැන worry වෙන්න එපා. Past participle අතීත කාලයේ අසම්පූර්ණ ක්‍රියාපදය. ගත්තොත් ක්‍රියාපදයක් අපි work කියන ක්‍රියාපදයක් උදාහරණයට ගත්තේ work කියන්නේ මොකක්ද V1 base form එක. V2 worked past tense එක. V3 past participle ස්වරූපේ මොකද්ද worked my. ඇයි මොකද මේ work කියන වචනේ regular ක්‍රියා ස්වරූපයක්. එකම විදිහට හැදෙන්නේ. එතකොට work කියන වචනේ V2 එකත් V3 එකත් එකමයි. worked my. ඒ කියන්නේ past tense ස්වරූපයත් worked, past participle ස්වරූපයත් worked. කොහොමද අපි ලියන්නේ? worked worked තමයි ඇඩ් වෙලා තියෙන්නේ. එතකොට බලමු පළවෙනි අවස්ථාව. Present perfect tense. I have worked hard. She has worked hard. මොකද ක්‍රියාපදයේ have worked, has worked. According to the subject, you put the verb. She කියන්නේ singular subject එක. ඒ හින්දා has දැම්මා. I සමගයේ දෙන්නේ have. They නම් have. එතකොට මේ auxiliary verb එක එහෙමත් නැත්නම් helping verb එක තමයි subject එක නෝ වෙනස් වෙන්නේ. නමුත් මේ past participle එක it remains the same. worked my. එතකොට බලමු අර්ථය ගැන. මොන වගේ දේවල්ද අපි මේ present perfect tense එකේදී අපි අර්ථ ගන්නවන්නේ? මම යම් කිසි දෙයක් මේ වෙන විටත් කරලා තියෙනවා. එහෙමත් නැත්නම් මේ immediate past එකේ very recently මේ දැන් වෙලා ඉවර වෙච්ච දෙයක් දිහා බලාගෙන අපි කතා කරනවා. looking at the result. මේ බලන්න. How nicely I have done this. See, I have worked hard. මේ බලන්න මේ දැන් මම මේ වැඩේ කරලා ඉවරයි and I have worked hard. මේ දැන් ඉවර වෙච්ච දෙයක් ගැන කතා කරද්දී. එහෙමත් නැත්නම් තමන්ගේ experience එකක් ගැන කතා කරද්දී. I have visited Italy for 5 times. For many times. ඒක මගේ experience එක. I have visited. මම සංචාරය කරලා තියෙනවා ඉතාලියේ. I have visited. මේ බලන්න. I have worked hard. මම මේ වෙන විටත් මහන්සියෙන් වැඩ කරලා තියෙනවා. අපි හිතමු ඔබේ බොස් ඇවිල්ලා කියනවා here සඳරු you have to work hard. ඔයා මේ ටඩ හොඳට වැඩ කරන්න ඕනේ. මහන්සියෙන් වැඩ කරන්න ඕනේ. ඒතකොට ඔබ කියනවා sir I have worked hard all these years. මම මෙච්චර කාලයක් තිස්සේ මහන්සියෙන් තමයි වැඩ කරේ. මම වැඩ කරලා තියෙනවා. ඔබ කියනවා ඔබ මේ වෙන විටත් කරලා තියෙන දෙයක් ගැන කතා කරනවා. මොකද්ද verb structure එක? have worked present perfect. අපි බලමු දැන් past perfect. මොකද්ද වෙනස? මෙතන has සහ have පාවිච්චි කරා. නමුත් past perfect වලදී අපි පාවිච්චි කරන්නේ had. ඒක වචන බහුවචන ભેදයක් නෑ. කෝකටත් පාවිච්චි කරන්නේ had. මොකද උනේ? මේක වෙනස් වෙන්නේ නෑ. past participle එක එකමයි. නමුත් අතීත කාලයේ හඟවන්න අපි had එකතු කරා. I had worked hard. මම මහන්සියෙන් ඒ වෙනකොටත් මම මහන්සියෙන් වැඩ කරලා තිබුණා. මෙතන මොකද්ද? මම මහන්සියෙන් වැඩ කරලා තියෙනවා මේ මොහොත වෙනකොට. මේ ඒ මොහොත වෙනකොට මම මහන්සියෙන් වැඩ කරලා තිබුණා. past perfect tense. අතීතයේ යම් කිසි මොහොතක. මෙතෙන්දී මේ හැම tense එකකම වැදගත් දෙයක් තමයි අපිට specific time එකක් කියන්න අවශ්‍ය නැහැ. දැන් අපි බලමු සරල අතීත කාල වාක්‍යයක්. I worked hard yesterday. ඔන්න specifically ඊයේ මම වැඩ කරා. එතෙන්දී අපි යොදාගන්නේ ඒක කියන්නේ simple past tense. specific time එකක් අපිට කියන්න ඕම නැයි. එතකොට කියන්නේ I worked hard yesterday. මම බලන්න එතෙන්ද අපි clue word එකක් පාවිච්චි කරා. මොකද yesterday. ඒක ඇවිල්ලා හිඟි පදයක්. අතීත සරල අතීතේ I worked hard yesterday. මෙතන කියන්නේ I had worked hard. ඒ වෙද්දි මම මහන්සියෙන් වැඩ කරලා තිබුණා. ඒ වෙද්දි කියන්නේ කවද්ද කියලා specifically කියන්න ඕම නාවක් නැහැ. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. අපි උදාහරණයක් බලමු. I achieved the given targets. මම මට දීලා තිබුණ ඉලක්ක ළඟා කරගත්තා. I achieved the given targets. Achieved past tense එක සරල අතීත කාලය. I achieved the given targets.
Because I had worked hard. Mam mata deela tibuna targets achieve karam kohomada maknisadayat kohomada kiyenawa nan because I had worked hard. Mokada e wena vitat mama mahansiyen weda karala tibuna. Etakota api targets achieve karanne menna me mohote nan meten di nan e wena vitat mama menna me mohota wenakota mahansiyen weda karala tibuna. Ekai mama targets achieve kare. Meten di balanna atheetha kalaye actions dekak tiyena. අතීත කාලයේ සිදුවීම් දෙකක් තියෙනවා මොකක්ද මුලින් සිද්ද වුණේ කියලා පැහැදිලිව පෙන්වන්න ඕන උඩහමත් අපි past perfect tense පාවිච්චි කරනවා I achieved the given targets that is one action and before that I had worked hard ඊට කලින් මම මහන්සියෙන් වැඩ කරලා තිබුණා ඒකයි මම targets achieve කළේ අන්න ඒ වගේ අවස්ථාවකදී අර්ථ දක්වද්දී අපිට past perfect tense එක භාවිතා කරන්න සිද්ධ වෙනවා ඊළඟට බලමු අපි future perfect tense එක. මම මෙතෙන්දි will have live නැහැ. මොකද have තියෙන නිසා. ඔබ දන්නවා future perfect tense එකේදී ඕනම future tense එකකදී අපිට will පාවිච්චි කරන්න වෙනවා උපකාරක පදයක් විදිහට. එතකොට මෙතෙන්දි have අත්‍යවශ්‍යයි perfect tenses වලදී have උත් එකතු වෙනවා. Will එනවා අනාගතය හඟවන්න. Have එකතු වෙනවා මොකද perfect tense බව පෙන්වන්න. ඊට අමතරව අපේ ක්‍රියාවේ ස්වරූපය මොකද්ද? Past participle V3. අතීත කාල අසම්පූර්ණ ක්‍රියාපදය. ඒක වෙනස් වෙන්නේ නැහැ throughout. Same thing. Will have worked hard. I will have worked hard. She will have worked hard. උක්තේ වෙනස් වුණා කියලා ක්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. ඔබෙන් අහුවොත් මේ future perfect tense එකේ ක්‍රියාපදය මොකක්ද කියලා මේ වාක්‍යවල you will see this entire thing is the verb. I will have worked hard. Will have worked hard is the verb. එතකොට මොකද්ද මේකේ අර්ථය? An action that will be completed in a future time. අනාගතයේ යම් දවසකදී මෙන්න මේ දේ වෙලා තියේවි කියලා කියන්න තමයි අපි future perfect tense එක පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් I will have worked hard by the time I achieve my targets. අර මුලින් අපි කිව්වේ මම මේ targets achieve කරලා තිබ්බා අතීතයේ යම් දවසකදී ඒත් ඒ මෙහෙත වෙද්දි මම හොඳට මහන්සිලා වැඩ කරලායි තිබුණේ. Two actions. මෙතෙන්ද කියන්නේ අනාගතයේදී මම යම් දවසකදී I will achieve my targets. මම මගේ targets achieve කරලා තිබේවි. ඒ achieve කරන මොහොත වෙද්දී අනාගතයේදී මම මහන්සි වෙලා වැඩ කරලා තියේවි. මේ අනාගතයේ යම් දවසක්. මේ අතීතයේ යම් දවසක්. එතකොට by the time I achieve my targets I will have worked hard. එවත් නැත්නම් I will have worked hard by the time I achieve my targets. දැන් අපි කතා කරන්න යන්නේ perfect continuous කියන aspect එක ගැන. එහෙමත් නැත්නම් ආකාරය ගැන. Perfect continuous aspect එක හැදිලා තියෙන්නේ perfect aspect එකයි continuous aspect එකයි දෙක එකට එකතු වෙලා. අපි බලමු මොකක්ද මේ perfect continuous කියන්නේ කියලා. බලමු මේකත් අපේ ඔබ දන්නවා අපේ chart එකේ හැටියට කාල තුනට බෙදෙනවා aspect එක present perfect continuous, past perfect continuous, future perfect continuous. මුලින්ම අපි කතා කරමු මේකේ ක්‍රියාව හැදෙන විදිහ. ෆෝම් එක කොහොමද මොන ක්‍රියාපදද මොන ෆෝම් එකද එකතු වෙලා කොහොමද arrangement එක හැදෙන්නේ ක්‍රියාවේ බලන්න මුලින්ම තියෙන්නේ has hari have hari had hari will have hari එතකොට has hari have hari යෙදෙන්නේ present වලදී had යෙදෙන්නේ past වලදී will have යෙදෙන්නේ future වලදී මේක තෝරාගෙන යොදනවා අපි මේ helping verbs කාලය අනුව තෝරාගෙන යොදනවා දෙවනුව යෙදෙන්නේ ඊළඟ helping verb එක වැදගත්ම helping verb එක been b double e n මේකෙන් තමයි perfect කියන අර්ථය දෙන්නේ මෙතන perfect tense එක අර්ථය අඟවන්නේ been කියන වචනේ දාලා ing form එක දාලා තමයි continuous භාවය අඟවන්නේ දැන් ඔබට පැහැදිලි මේක combination එකක් perfect tense එකේ continuous tense එකේ ඒ combination එක අඟවන්නේ මේ දෙකෙන් been සහ ing form එක අපි දැන් බලමු මොකද්ද අර්ථය කියලා මේක format එක අර්ථය මොකද්ද අර්ථය ඇවිල්ලා an action has started in the past යම් කිසි දෙයක් අතීතයේදී වෙන්න පටන්ගෙන තියෙනවා and that same action is still going on ඒ action එක තවමත් කරගෙන යනවා මම that action is still going on අපි බලමු උදාහරණයක් විදිහට I have been working hard මම මහන්සියෙන් වැඩ කරමින් සිටියා කරන්න පටන් ගත්තා I have been working hard මම මහන්සියෙන් වැඩ කරමින් සිටියා මම දැනටත් මහන්සියෙන් වැඩ කරනවා මම අනාගතයේත් මහන්සියෙන් වැඩ කරාවි As the action is still going on. And ඒ වඩා සංකීර්ණ අර්ථයක් තමයි මේ වචන කීපයකින් අපි දෙන්න උත්සාහ කරන්නේ. බලන්න මේකේ structure එක මම අර කියපු විදිහට present නිසා have පාවිච්චි කරා. Have, has පාවිච්චි කරන්න පුළුවන්. Have දැම්මේයි I subject එකට ගැලපෙන්න. Been දැම්මා ඊළඟ helping verb එක. Working තමයි අපි
ක්‍රියාවේ ස්වරූපය දැම්මේ ing ස්වරූපය. main verb එකේ ing ස්වරූපය ගත්තේ working hard. I have been working hard. අපි ගමු වාක්‍ය අර්ථය අනුව I have been working hard since I joined this company. Ever since I joined this company. මම මේ කම්පැනියට සම්බන්ධ වෙච්ච තාක්කල් ඉඳන් මම මහන්සියෙන් වැඩ කරලා තියෙනවා. Still I am working hard. I have been working hard since I joined this company. අපි දාමු තව උදාහරණයක් සාමාන්‍ය උදාහරණයක්. I have been learning English. Mama ඉංග්‍රීසි ඉගෙන ගමින් ඉඳලා තියෙනවා. I have been learning English since I was in grade 3. Mama grade 3 වල ඉඳන් මම ග්‍රේඩ් 3 වල හිටපු කාලේ ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටියා තවමත් ඉගෙන ගන්නවා ඉදිරියටත් ඉගෙන ගනිවි I have been learning English since I was in grade 3 මතක තියාගන්න මේ ටෙන්ස් එකේදී ගොඩක් වෙලාට මේ since කියන එකයි for කියන ඉඟිපදයයි දෙක නිතර පාවිච්චි වෙනවා මොකද මේකෙදි ඩියුරේෂන් එකක් ගැන කතා කරනවා කාල සීමාවක් ගැන හැම වෙලෙම අඟ වෙනවා දැන් මේ වාක්‍යෙද I have been working hard ever since එමෙතත I have been working hard for 10 years now දැනටත් මම මේ වෙන විට අවුරුදු 10ක් තිස්සේ for 10 years මහන්සියෙන් වැඩ කරමින් ඉඳලා තියෙනවා තවමත් වැඩ කරනවා ඉදිරියේදීත් වැඩ කලාවි past perfect continuous past perfect continuous එකේදී මොකද වෙන්නේ අපි had තමයි පාවිච්චි කරන්නේ had been plus ing form එක බලන්න I had been working hard when I finally felt really tired I had been working hard මෙන්න ප්‍රධාන කොටස් ටික had been working hard තමයි ක්‍රියාපදය had been working sorry hard නෑ had been working working කියන්නේ මොකක්ද present participle එක ing form එක එමත් නැත්නම් ක්‍රියාවේ continuous form එක been එක අපි යදුවා මෙතන perfect භාවය පෙන්වන්න had තමයි අපි අතීතේ පෙන්වන්න යොදා ගන්න සහාය පදය එතකොට මොකක්ද මේ past perfect continuous වලින් පෙන්වන්නේ මම යම් කිසි වැඩක් කරමින් හිටියා an action was going on in the past but at a point of time it finished It was complete. එක්තරා දෙයක් වෙමින් පැවතුනා. නමුත් යම් මොහොතකදී ඒක එතනින් නතර වුණා. It's not going on now. දැනට ඒක සිද්ධ වෙන්නේ නැහැ. බලන්න I had been working hard. මම ඉතා මහන්සියෙන් වැඩ කරමින් සිටියා. When I finally felt really tired. මෙන්න මේ මොහොත වෙද්දී ඒ action එක ඉවරයි. එතකොට මෙතන past අපි යොදාගෙන තියෙන්නේ felt really tired. I felt. අතීත කාලයේ සරල අතීත කාලයේ මෙතන තියෙන්නේ past perfect continuous future perfect continuous future perfect continuous වල structure එක මොකද්ද will have been plus working will have තමයි උදව් පදය been එනවා ඊට අමතරව working කියන present participle form එක මත නැත්නම් ing form එක පාවිච්චි වෙනවා මොකද්ද අර්ථය future perfect continuous වල an action that an ongoing action in future time with a duration අනාගතයේදී වෙමින් පැවතියයි අපි අපේක්ෂා කරන යම්කිසි සිද්ධියක් සහ ඒකට එක්තරා කාල සීමාවකුත් අපි ප්‍රකාශයට පත් කරනවා. බලන්න මේ උදාහරණය I will have been working hard. I will have been working hard. මම අනාගතයේදී මහන්සියෙන් වැඩ කරමින් ඉඳීවි for 10 years. මෙන්න duration එක. අවුරුදු 10ක් මම මහන්සියෙන් වැඩ කරමින් සිටීවි by the time I become a teacher මම ගුරුවරයෙක් වෙනකොට වෙන කාලය වෙන විට I will have been working hard for 10 years it ends by the time I become a teacher මගේ මහන්සියෙන් වැඩ කරන කාල පරිච්ඡේදයේ අවසන් වෙනවා මම අනාගතයේදී යම් කිසි දෙයක් achieve කරනකොට by the time I become a teacher මේ අනාගතය ගැන කතා කරන්නේ අපි තව උදාහරණයක් ගනිමු මෙහෙම I will start learning English in year 2019 I will start learning English in year 2019 මෙන්න අපි දැන් ඉන්නේ 2018 වල මෙන්න 2019 වෙනකොට මම ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න බලාපොරොත්තු වෙනවා 2021 වෙනකොට මම ඉංග්‍රීසි හොඳට ඉගෙනගෙන තියේවි අපි බලමු මේක කොහොමද කියන්නේ කියලා I will have been learning English for 2 years by 2021 2021 වෙනකොට මම ඉංග්‍රීසි අවුරුදු දෙකක් තිස්සේ ඉගෙනගෙන තියේවි I hope now you understand all these 12 tenses ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වන
ටෙන්සස් වර්ග 12ම මම හිතන්නේ ඔබට මේ වෙන විට පැහැදිලි වන්නට ඇති. ඉතාම සරලව අපි ඉගෙන ගන්න උත්සාහ කරහ. අපි ඔබට මේ පිළිබඳව යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් තවත් කරුණු තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරලා ඔබට තියෙන ගැටලු විමසන්න. ඉතින් ඔබ මේ channel එකට ඔබ මේ වෙන විටත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, අපව දිරිමත් කරන්න, තවත් මෙවැනිම වැඩසටහනකින් ඔබව හමුවනතුරු ඔබට සුබ දවසක්.